අවස්ටේ පිරිප් චැනල් එකට ආලව සාදරයෙන් පිළිගන්නවා. සෙහයි අනිතින් අද අපි යනවා චූටි පැංචිය දෙන්නගේ හෙයා කට් එකකට. ඉතින් ගොඩ දවසකින් කොණ්ඩේ කැපුවේ නැහැ. ගොඩ දවසකින් කියන්නේ ඇත්තටම කැපුවේම නැහැ මේ දෙන්නගේ කොණ්ඩේ. මේ ඉතින් අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. මොනවා වීද දන්නේ නැහැ. ඉතින් ගිහිල්ලා බලමු. යන් අපිත් එක්ක. ඒ නිසා යාවේ ටිකක් කපන්න කියමු. හෙලෝ ළමයි, ඔන්න ඉතින් අද අපි යනවා පැංචියෝ දෙන්නගේ කොණ්ඩේ කපන්න. ඉතින් කොණ්ඩේ කපන්න යනවා උනාට ළමයි, මට නම් හරිම ලෝභයි. මේ කොණ්ඩේ කැපුවම කැත වේද දන්නේත් නැහනේ. ඉතින් එහෙම හිත හිත තමයි අපි ගියේ. ඉතින් මෙයාලා දෙන්නගේ කොණ්ඩේ කැපුවේම නැහැ. චූටි පැංචිගේ කොණ්ඩේ තට්ටේ ගෑවට පස්සේ කැපුවේ නැහැ. ඉතින් සුදු පැංචි නම් කොහොමත් එයාගේ කොණ්ඩේ තට්ටේ ගෑවෙත් නැහැ. අනිත් අද තමයි දෙන්නවම හෙයා කට් එකකට එකයි යන්නේ. ඉතින් චූටි පැංචිගේ කොණ්ඩේ කලින් තට්ටේ ගාපු තැනට තමයි අද අපි එකයි යන්නේ. මේක සිසර් සවුන්ඩ් සැලෝන් එක මහරගම තමයි තියෙන්නේ. ඉතින් කලිනුත් අපි මෙතෙන්ට ඇවිත් තියෙන නිසා අදත් අපි මෙතෙන්ට මෙනවා කියලා තීරණය කරා. ඉතින් මෙතන චූටි බබාලට කොණ්ඩේ කපන්න හොඳ තැනක් මං කලිනුත් කියලා තියෙනවා. එයාලගේ මෙන්න මේ වගේ කාස් එහෙම හැදලා තියෙනවා චූටි බබාලට කොණ්ඩේ කපන්න. ඉතින් මාගේ චූටි කොණ්ඩේ කපන්න මේක කපලේ රැදී කියලා. ඉතින් කොණ්ඩේ කපන්න පටන් ගත්ත වෙලේ ඉඳන් ඒක ඉවර වෙනකම්ම චූටි පැංචියෝ දෙන්න ඇඬුවා. එයාලා දෙන්න හරිම බයෙන් තමයි හිටියේ කොණ්ඩේ කපනවට. ඉතින් පටන් ගත්ත වෙලේ ඉඳන්ම ඉවර වෙනකම් ඇඬුවා. ඒ වුණාට ඉතින් අපි කොහොම හරි ෂේප් එකේ අල්ලගෙන කොණ්ඩේ කැපුවා. ඔන්න ඉතින් චූටි පැංචිගේ කොණ්ඩේ කපලා ඉවරයි. දැන් ඉතින් සුදු පැංචිගේ කොණ්ඩේ කපන්න තමයි තියෙන්නේ. එයා නම් මුලදී පොඩ්ඩක් ෂේප් එකේ හිටියා. ඊට පස්සේ කපන්න පටන් ගත්තට පස්සේ තමයි එයා අඬන්න පටන් ගත්තේ. ඉතින් මම හිතනවා ගොඩාක් චූටි බබාලා මේ වගේ වෙන්නේ නැති. මොකද එයාලා හරිම බයයි ඒ වගේ අලුත් දේවල්. දැන් ලස්සනයි නමිතින. කෝ අබ්බේ ගදින මාමට. සී බයි. ඔන්න ඉතින් කොණ්ඩේ කපපු මාමට චූටි පැංචි බයෙන් බයෙන්ම අපේකකුත් දීලා බයි කියලා දැන් අපි පිටත් වෙන්න හදන්නේ. ඉතින් එහෙමම අපි මහරගම පැත්තට ආවා ගෙදර යන්නේ නැතුව. මොකද චූටි පැංචිය දෙන්නට මොන හරි අරන් දෙනවා කියලා හිතුවා. ඉතින් දෙන්නම හරිම කැමති අයිස්ක්‍රීම් කන්න. ඉතින් දෙන්නව අයිස්ක්‍රීම් කන්න එකයි යන්න තමයි හදන්නේ. ඉතින් අපි KFC එකට ගියා බලන්න එහි අයිස්ක්‍රීම් කෝන්ස් තිබුණේ නැහැ. ඒක නිසා එතන මෙහා පැත්තේ තිබ්බ ෆුඩ් සිටි එකෙන් අයිස්ක්‍රීම් ගන්නවා කියලා අපි හිතුවා. ඉතින් සුපුරුදු පරිදි මැජික් කෝන් එක තමයි කන්න යන්නේ ළමයි. ඉතින් මෙතන කොච්චර වැරයිටීස් තිබුණත් මම නම් කන්න කැමති වැනිලා ෆ්ලේවර් එක. මං වැඩි චොක්ලට් ෆ්ලේවර් එකට කැමති නැහැ. එකක් ඕනේද? මේක බ්ලූබෙරි. මම හිතන මේවා බටර් ස්කොච් වගේ. අනේ මට ඒකක් දෙන්න කලුත් එක. මං ගන්නවා සුපුරුදු වැනිලා. දැන් පේ කරලා දෙන්න. සල්ලි කියලා ගන්න හරි. සල්ලි කියලා අපි ආයෙත් කියමු. තියෙන්නේ අයිස්ක්‍රීම් නේද? මොකද සුදු පැටියා. ඉස්සරහිනේ. නංගි බබා අප්පත් එක්ක යනවා. ඔන්න ඉතින් අපි කැටියත් එක්ක අයිස්ක්‍රීම් අරගෙන ආපහු ආහනේට යන ගමන්. අයිස්ක්‍රීම් කන ටියස්. ටියස්. කොහොමද නික? අයිස්ක්‍රීම් කනවද? ටියස්.
චූටි පැංචියෝ දෙන්නටත් අයිස්ක්‍රීම් දෙකක් දුන්නා. ඉතින් එයාලා දෙන්න නම් හරිම කැමැති අයිස්ක්‍රීම් කන්න. හැමදාම දෙන්නේ නැහැනේ ඉතින්. ඒ නිසා ඔන්න අද දුන්නා. ඉතින් අද දවසේ වීඩියෝ එකත් ඔයාලා එන්ජොයි කරන්නට කියලා හිතනවා. තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් අදට ගිහින් එන්නම්. හැමෝටම ආදරෙයි.